අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා සියත සවස 6 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයයි මේ මම කවිඳු විජේවර්ධන ප්‍රථමයෙන් සිරස්තල රට තුල ආයෝජන අවස්ථා තිබෙනවා අපි IMF යන්න ඕනේ නැහැ මහ බැංකු අධිපතිගෙන් ප්‍රකාශයක් IMF ගියොත් අපිට තහංචි පණවයි මහ බැංකුවේ හිටපු අධ්‍යක්ෂ වින්සන් මර්වින් පවසයි IMF පාරේ යන ආජන්ටිනාව බැංකු පොලි අනුපාතිකයේ 42% දක්වා ඉහළ තමයි. මානව හිමිකම් කඩකිරීම සෙවීමට පත්කල කොමිසමේ දෙවන අතුරු වාර්තාව ජනපතිට. නීතිපතිවරයා සහ නීතිපති දෙපාර්තමේන්තුවේ වැරදි ක්‍රියාකලාපයේ හේතුවෙන් පාස්කු ප්‍රහාරයට යුක්තිය ඉටු වෙන්නේ නැහැ. කාඩිනල් හිමි පවසයි. මහපොළවට ගැලපෙන නීති පද්ධතියක් තවම අපේ රටේ නැහැ. පෝజ్య ගලබඩත්තේ ඥානසාර හිමි පවසයි. රටේ ඉන්න සෑම පුරවැසියෙක්ම තමන්ගේ නෑදයින්සේ දකින්න හිටපු ජනපති මෛත්‍රී තෙල් ඇමති ඉන්දන හංගලා නම් වහා අත්නංගුට ගත යුතුයි කලිජ තෙල් වෘත්තීය සමිති කියයි සරණං කර පාරේ 1 කෝටි 20 ලක්ෂයක විදුලි බිල පොල්ලක් තැබූ ප්‍රබල ඇමතිවරයා කවුද ඔන්න ගහනවා නම් අධිභාරය වෘත්තීය සමිති පෙන්වා දෙයි තංගල්ල කොස්තාපල්වරයාගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට හතරක් අත්නංගුවට සකකරුවන්ගේ නිවාස වලට පහර දෙයි මෝස්තරයට විකල්ප තෝරන්න එපා පොහොට්ටුවේ අධ්‍යක්ීම මතක තියාගන්න සජිත් කියයි අවුරුදු 50ක කාන්තාවක් අඩි 45ක පතලකට වැටෙයි පරණ වී මිලදීගත් නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම් ඔක්සිජන් මත යැපෙන කොවිඩ් රෝගීන් යලි හෙලට දරුවන්ට උණ හෙම්බිරිස්සාව වැනි රෝග ලක්ෂණ තියෙනවා නම් වහාම ප්‍රතිකාර සඳහා යමුවන්න සෞඛ්‍යංශ ජනතාවගෙන් ඉල්ලයි ප්‍රථම නවදානීය දේශීය පුවත් වෙත රට මුහුණ පා ඇති ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න අපට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන්නම වෙයිද එහෙම වුණොත් ශ්‍රී ලංකාවේ හෙට දවස කුමන දිශාවකට යොමු වෙයිද IMF මග යන ආජන්ටිනාව සිය බැංකු පොලි අනුපාතිකය 42.5ක් වැනි ඉහළ අගයකට ගෙන ගොස් තිබෙනවා ශ්‍රී ලංකාව මේ වන විට ඩොලර් බිලියන ගණනක ණයකරුවේ ඉපදෙන්න ඉන්න දරුවන් පවා රුපියල් දහස් ගණනක ණයකරුවන් බවට පත් වෙලා ඉවරයි. කොවිඩ් වසංගතය සමග පවතින ආර්ථික බිඳවැටීම වගේම නිසි ආර්ථික කළමනාකරණයක් නොමැතිකම අප දවසින් දවස දැඩි ආර්ථික අගාධයකට ඇද දමමින් සිටිනවා. රට තුල බිලියන ගණනින් මුදල් අච්චු කැසීම නිසා උද්දමනයේද 14 ඉලක්කමද පසුකර ගොස් අවසන්. රට ආර්ථිකයෙන් ගොඩ ගන්න නම් IMF නැත්නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යා යුතු බවයි හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නිතර අවධාරණය කරන්නේ. පක්ෂ විපක්ෂ දේශපාලඥින්ද IMF හොඳ නරක පිළිබඳව විවිධ අදහස් පළ කර සිටිනවා. කෙසේ වෙතත් රට තුල පවතින තත්ත්වයේ හැමයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත නොයා සිටීම උචිත බවයි මහ බැංකුවේ හිටපු අධ්‍යක්ෂ හා ප්‍රවීණ ආර්ථික විශ්ලේෂක වින්සන් මර්වින් මහතා සියතට ප්‍රකාශ කළේ. මූල්‍ය අරමුදල කියන එක ඇත්තටම අපි විශේෂයෙන් පහසුකම් ලබා ගන්නේ ගෙවුම් සේස අරමුදයක් එනකොට ඒකට මූලික වශයෙන් ඒ අය උදව් කරනකොට අපේ ආර්ථිකය හදන්න යම් යම් නීති රීති දානවා. ඉතින් ඒක නරකයි කියලා මම කියනවා නෙමෙයි. දැන් මේ කොවිඩ් වසංගතයත් එක්ක පවතින අර්බුදය යටතේ මේ වගේ ස්ථාවරට ගියාම ඔය ආජන්ටිනාවට දාපු තහංචි වගේ දේවල් ඇති වෙන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් කියනනම් මේ රාජ්‍යවලින්ද ආජන්ටිනාවේ ප්‍රතිපත්ති පොලි අනුපාත 42.5ක් දක්වා වැඩි කරා. අපිටත් අපේ පොලි අනුපාත ඉස්සරහා දුරකට අඩු කරගෙන ගිහිල්ලා යම්කිසි ස්ථාවර මට්ටමක ක්‍රියාගෙන යන අවස්ථාවක මේ වගේ වෙලාවක ඒක වැඩි කරන්න උනොත් එහෙම අර වගේ මිනිස්සු නන්නක් කර වෙනවා. ඒ වගේම රට ආපස්සට ගිහිල්ලා ආර්ථික වර්ධනයේ උස්සයි විශ්සේ ඍණ වෙච්ච එක ආපහු 22 ඍණ වෙන්න ඉඩ තියෙනවා. කනිත් එක අපි කවුරු කැමති නැහැ විශාල වැටුප ඇති වෙන තත්ත්වයට ඒ වගේම නවත්තන්න ඉඩ තියෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය අපේක්ෂා කිරීම හැර වෙන විකල්පයක් නැති බවයි කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යන අංශයේ ආචාර්ය ප්‍රියංග දුනුසිංහ මහතා පවසන්නේ. මීට වසරකට පෙර සිට ආර්ථික විශේෂඥයින් නිරන්තරයෙන්ම රජයෙන් ඉල්ලීම් කරා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගිවිසුමකට එළඹෙන ලෙස විශේෂයෙන්ම මේ ඉහළ ණය ගෙවීමට අදාළව තියෙන දැඩි ආර්ථික අපහසුතාවයේ හේතු කොටගෙන සමස්ත ආර්ථිකයේම ක්‍රියාවලිය බිඳවැටීමට ලක්වීමට ඉඩ ඇති නිසා
දැන් ඇත්තටම සිද්ධ වෙලා තියෙන්නේ පෙනඩෝල් වලින් තනීප කරන්න තිබුණු විසරදේ ඇත්තටම සල්ලි කර්මයකින් සිදුවෙන තත්ත්වයකට රජයේ දුර දක්නා භාවයකින් තොරව ආර්ථිකය තුල කටයුතු කිරීම උඩ අද ඉතාමත්ම දැඩි අපහසුතාවයකට මහ ජනතාවට මුහුණ පාන්න සිද්ධ වෙලා තියෙනවා තවමත් මම හිතන්නේ රජය කළ යුතු වෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග යම් එකඟතාවයකට පැමිණිලා ඔවුන්ගේ සහයෝගය ලබාගෙන මේ ආර්ථික අර්බුදයේ ජය ගැනීම මේ අතරතුර ආජන්ටිනාවෙන් තොරතුරු වාර්තා වන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග යාමට ඇති කරගත් එකඟතාවයන් නිසා ආජන්ටිනා මහ බැංකුව සිය පොලි අනුපාතය 42.5% දක්වා ඉහළ දමා ඇති බවයි අමරිකානු ඩොලර් බිලියන 40ක හිඟ ණය නැවත සැලසුම් කිරීමේ කටයුතු හේතුවෙන් මෙලෙස ඔවුන් පොලි අනුපාතිකය ඉහළ දමා ඇති බවයි වාර්තා වන්නේ එනට මහ බැංකුවේ මෙම ප්‍රකාශයට අනුව මෙම වසරේ දෙවන වතාවටයි පොලි අනුපාතිකය මෙලෙස ඉහළ දමා ඇත්තේ මේ හරහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ආජන්ටිනා රජය සිය මූල්‍ය ඉලක්ක වෙනුවෙන් පෙළ කෙසීමට මෙලෙස මූල්‍ය ප්‍රතිපත්ති දැඩි කිරීමට එරට රජය පියවරගෙන ඇති බවද ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා මෙතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීම ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය නොවන බව මහා බැංකුව අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසනවා. නමුත් එහි එක් නිර්ණායකයක් වන ඉන්ධන මිල වැඩි කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු වී ඇති බවයි මහා බැංකුව අධිපතිවරයා ප්‍රකාශ කළේ. ඒ බ්ලූම්ස්බර්ග් විදෙස් නාලිකාව සමග සමුක සාකච්ඡාවකට එක් වෙමින්. ඔබේ ආයෝජකයන්ගේ විශ්වාසී දිනා ගන්න අවම වශයෙන් තවත් විකල්පයක් තියෙනවා. ඒ තමයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් සහාය ලබා ගැනීම. ඒත් තවමත් ඔබ ඒට පෙළඹිලා නැහැ. ඔබ ඒක ගැන දිගටම හිතන්නේ නැද්ද? අපගේ සියලුම බැඳුම් කර වෙන්දේසි මේ වෙද්දී සම්පූර්ණයි. පොලි අනුපාතිකයන් තියෙන්නේ ඉහළ මට්ටමක. මේ වසරේ අපේ කොටස් වෙළඳ පොළ දෙස බලද්දී මෑත කාලයේදී දැක්වූ හොඳම ක්‍රියාකාරීත්වය තමයි පෙන්නුම් කරමින් ඉන්නේ. ඒ වගේම තමයි සංචාරකීන් ආපසු රටට දැන් එනවා. බැංකු අංශයේත් අපේ ඉතා හොඳ මට්ටමක් තියෙනවා. ඒ හින්දා මම හිතන්නේ ආයෝජකීන්ට හොඳ විශ්වාසයක් තියාගන්න පුළුවන්. ඔවුන්ගේ විශ්වාසය දිනා ගන්න තව බොහෝ දේවල් කරන්න ඕනේ කියලා මට හිතෙන්නේ නැහැ. ඔබ කියනවා නම් අපි IMF යන්න ඕනේ කියලා. එයින් ලැබෙන විශේෂ දේ මොකද්ද? අපි අපේ ආර්ථිකයේ බොහෝ දේවල් වෙනස් කරමින් ඉන්නේ. විශේෂයෙන්ම අපේ ඉන්ධන මිල වගේ දේවල් මිල වැඩි කිරීම ගැන මේ වන විට ඉඟියක් තිබෙනවා. ඉතින් මේ වගේ දේවල් තමයි අපි කරමින් ඉන්නේ. ආර්ථික ආයෝජකයන්ට විශ්වසනීයත්වය ගැන මුලින්ම අපි වැදගත් කොට සලකන දෙයක්. කිසිම ආකාරයකින් අපි ආර්ථික ආයෝජකයන්ට හරි රටට හරි කිසිදු හානියක් සිදුවෙන්න ඉඩ තියන්නේ නැහැ. ඒ විදිහට අපිට අපේ ආර්ථිකය ගෙනියන්න පුළුවන් කියලයි මම නම් හිතන්නේ. ඇත්තටම ශ්‍රී ලංකාවේ ආර්ථිකයට අපේ රටේ භූවිද්‍යාත්මක පිහිටීමක් බලපානවා. ඇත්තටම චීනෙන් අපිට ආයෝජන රැසක් එනවා. ඒ වගේම ඉන්දියාව ගත්තත් අපිට ලොකු බැඳීමක් තියෙනවා. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තියෙන විශාල සංස්කෘතික බැඳීමක්. ඒ වසර ගණනාවක සිට තියෙන බැඳීමක්. මේ හැම දෙයක්ම ව්‍යාපාරික ආයෝජන විශාල සංඛ්‍යාවකට බලපාන දෙයක්. පැහැදිලිවම ශ්‍රී ලංකාව මේන විට යහපත් ආර්ථිකයක් කරා පරිවර්තනය වෙමින් තිබෙනවා. නීතිපතිවරයාගේ සහ නීතිපති දෙපාර්තමේන්තුවේ වැරදි හැසිරීම හේතුවෙන් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් යුක්තිය ඉටු නොවන තත්ත්වයක් පවතින බව කොළඹගරදුගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් පවසනවා. ප්‍රහාරය දැනගෙන වළක්වන්න කටයුතු කළේ නැති බුද්ධ්‍යංශ නිලධාරීන්ට සහ පොලිස් නිලධාරීන්ට නිලතල ලබා දීමෙන් නීතිය විහිළුවක් බවට පත් කර ඇති බව උන්වහන්සේ තවදුරටත් ප්‍රකාශ කළා. 2019 අප්‍රේල් 21 පාස්කු ඉරුදින සිදු වූ ත්‍රස්ත ප්‍රහාරයට අදාළ සියලුම කොමිෂන් වාර්තා සමීක්ෂණය කර ජාතික කතෝලික ජනසන්නිවේදන කොමිසම විසින් ප්‍රකාශනය කරන ලද තිතනම් ග්‍රන්ථය දොරට වැඩුම අද දින සිදු කෙරුණා. ඒ ශ්‍රී ලංකා රදුගුරු මණ්ඩලයේ සභාපති දේවධර්මචාර්ය වින්ස්ටන් ප්‍රනාන්දු රදුගුරු හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් දැන් සිදුවෙන්නේ සම්පූර්ණයෙන්ම නීතිපතිතුමාගේ සහ නීතිපති දෙපාර්තමේන්තුවේ වැරදි හැසිරීම නිසා යුක්තිය ඉෂ්ට නොවන තත්වයකට පත්වේ. ඒ කියන්නේ අපි ඇත්ත වශයෙන් බලවත්සේ කනගාටුවට පත් වෙනවා. ඒ පිළිබඳව වළක්වන්නට මුකුත් නොකරපු රාජ්‍ය නායකයෝ සහ උසස් බුද්ධි අංශවලින් නිලධාරීන් මෙන්ම උසස් පොලිස් නිලධාරීන් ආරක්ෂා කරලා ඔවුන්ට උසස් වීම් ලබා දීලා මේ නීතියේ වැඩපිළිවෙල සම්පූර්ණයෙන්ම විහිළුවක තත්වයට පත් කරලා තියෙනවා. මෙතනදී මම කතා කරන්නේ අපේ පාස්කු ප්‍රහාරයට අහු වෙච්ච වින්දිතයන් ගැන පමණක් නොවේ.
මුළු රටම ගැන. මොකද මේ ප්‍රහාරවලින් මැරුණේ කතෝලිකයෝ විතරක් නෙවෙයි. මේ ප්‍රහාරවලින් බෞද්ධ අය, Hindu අය, Muslim අය, Christian අය බොහෝ දෙනෙක් මැරුණා. ඒ නිසා මේ ප්‍රහාරවල මේ ලේවලට එදා බලේ හිටියත් ඒ බලය අයුතු ලෙස පාවිච්චි කරපුවා මේ ලේවලට ඒ මුස්ලිම් අන්තවාදීන්ට සහය දැක්වුවා ඇත සියලු දෙනාම වල කියනවා ඒ වගේම මේ රට තුල ජාතීන් කෙටවීම ආගම් කෙටවීම පදනම් කරගත්තු ඇතැම් සංවිධානත් වග කියනෝනේ මේ ලේවලට මහ පොළොවට ගැළපෙන නීතියක් තවමත් අපේ රටේ ස්ථාපිත කර නැති බව එක රටක් එක නීතියක් සඳහා වන ජනාධිපති කාර්යසාධක බලකායේ සභාපති පූජ්‍ය ගලගොඩත්තේ ඥානසාර හිමියන් जनाधिपति कार्यसाधक बलकाय विश्वविद्यालय आचार्य वरुण सह शिष्य लिखित सह वाचिका बंडार नायक संबंधन शाला जनाधिपति कार्यसाधक बलकाय सभापति पूज्य गलगुड अत्ते ज्ञानसार हिमियान्ना විශාල සාකච්ඡාවක් රටේ ඇති වුණා විවිධ මැතිවරණ මේ අවස්ථාවලදී මේවා සාකච්ඡා කෙරුවා හරියට මහ පොළවේ යථාර්ථයක් කරගන්න කවමත් අපි අපෝසත් කරගන්නවා අවාසනාවකට අපි අත්විඳින්න තියෙන ඇත්ත හරිම අමිතියි අධ්‍යාපනයෙන් බෙදලා පාසල් පද්ධතිය මුලින් ඉඳලා බෙදලා අපි එක රටක් කියලා කිව්වට සමහර ප්‍රාන්තවල ගිය සමහර දිස්ත්‍රික් වලට ගිහුවාම ඒවැයෙන් ක්‍රියාත්මක වෙන්නේ කොහොම ආරෝපික නීති රජයේ නීති ක්‍රියාත්මක කරන්නේ නැහැ ඒ වගේ බොහෝ ගැටලු ඉස්ලාම් නාමයෙන් වෙන ආරෝපික මූලධර්මවාදී කල්ලි මරාගෙන මැරෙන තැනටම වැඩි දියුණු වෙමින් සංවිධාන 100කට අවසන් ප්‍රමාණයක් මේ රටේ කර ක්‍රියාත්මක වෙනවා තවමත් අපිට බැරි වෙලා තියෙනවා අපට ගැළපෙන මේ පසට පොළවට ගැළපෙන නීති පද්ධතියක් ගොඩනගා ගන්න මානව හිමිකම් කඩකිරීම සිදුවේ ඇති දැයි විමර්ශනයට පත් කළ කොමිසමේ දෙවන අතුරු වාර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට බහර දී තිබෙනවා ඒ ජනාධිපති කාර්යාලයේදී මානව හිමිකම් සහ අන්තර්ජාතික මානුෂ්‍ය නීතිය කඩකිරීම සහ සමාන බරපතල වැරදි පිළිබඳ චෝදනා විමර්ශනය පිණිස පත් කළ කොමිෂන් සභාව හෝ කමිටු අනවරණය කරගත් තොරතුරු විමර්ශනය පරීක්ෂණය සහ වාර්තා කිරීම හෝ අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා ජනාධිපතිවරයා විසින් 2021 ජනවාරි මාස 21 වනදා ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාර HMD නවස් මහතාගේ සභාපතිත්වයෙන් යුත් කොමිසම පත් කළා. මෙම කොමිසමේ පළමු වාර්තාව 2021 ජූලි මාස 21 වනදින ජනාධිපතිවරයා වෙත බහර දී जनाधिपति बौद्ध उपदेशक सभावे महासंघ වරට ඊපස්රුවේ ජනාධිපති කාර්යාලයේදී රැස් වූ අවස්ථාවේදී මෙම තීරණය කර ඇත්තේ නව ආගමික ස්ථාන ඉදිකිරීම සහ පවත්වාගෙන යාම ඉරු දින දහම් පසල් පවත්වාගෙන යාම කතිකාවත් සහ විහාර දේවාලකම් පනත උතුරු හා නැගෙනහිර පුරාවිද්‍යා දෙපාර්තමේන්තු සතු ඉඩම්වල මැනුම් කටයුතු සහ පුරාවිද්‍යා ආඥා පනත සංශෝධන යන කරුණු සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් මෙහිදී සාකච්ඡාවට ලක් වී තිබෙනවා නව ආගමික ස්ථාන ලියාපදිංචි කිරීමේදී ඒ ආගම සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග වෙන වෙනම සැලකිලට ගත යුතු බව සාකච්ඡාවට ලක් වී තිබෙනවා අද දින සවස 6:30න් පසු විදුලි කප්පාදුවක් සිදුවන්නේ නැති බව මහජන උපයෝගිතා කොමිසම පවසනවා. කෙසේ වෙතත් ඊයේ දින සිදු වූ විදුලි කප්පාදුව හේතුවෙන් දෙවේනේ ප්‍රදේශ රසක ජනතාව අපහසුතාවයට පත් වුණා. මේ අතර සරණංකර පාරේ ප්‍රබල අමාත්‍යවරයෙකුගේ නිවසේ 1.20 ලක්ෂයක ගෙවපු නැති විදුලි බිලක් පවතින බවට අද වෘත්තීය සමිතිය අනාවරණයක් සිදු කළා. ඒ අමාත්‍යවරයාගේ විදුලි බිලට උපයෝගිතා කොමිසම කියපු විදිහට අධිභාරයක් පනවයිද? ප්‍රමාණවත් ලෙස බලාගාර සඳහා ඉන්ධන නොලැබීම හමුවේ ඊයේ දින විදුලි කප්පාදුවකට යාමට සිදු වුණා. ඒ අනුව ඊයේ දින මහජන උපයෝගිතා කොමිසම පැවසුවේ පස්වරු 2:30 සිට 6:30 දක්වා පැයක කාලයකට 6:30 සිට රාත්‍රී 9:30 දක්වා විනාඩි 45ක කාලයකට දෙවයිනේ ප්‍රදේශවලට විදුලිය කපන බවයි. උපයෝගිතා කොමිසම පිළිබඳ ජනතා විශ්වාසය මුළුමනින්ම බිඳ වැටීමේ සිදුවීම් ගණනාවක්ම දැන් වාර්තා වී අවසන්.
මාස 3ක් යනකල් විදුලිය කපන්නේ නැහැ කියලා සතියකට කලින් කිව්ව කොමිසම ප්‍රවෘත්ති සාකච්ඡා තියලා දැන් කියනවා විදුලිය කපන්න වෙනවා කියලා. ඊයේ දින සිදු වූ විදුලි කප්පාදුව නිසා ජනතාව දැඩි අපහසුතාවයට පත් වුණා. කරන්ට් එක නැහැ නේ මාත් දැන් එකපාරට කරන්ට් එක ගියා බඩුවක් ගුණ කරන්න විදියක් නැහැ කරුබලයි හේර් මොකද්ද කොහොමද කරන්නේ දැන් මේක හතයි කාලට වගේ තමයි කරන්ට් එක කැපුවේ විනාඩි 45ක් විතර වෙනවා එහෙම අපි දැනුවත් කළා නෙමෙයි ඉතින් කරන්ට් එක කැපුවේ जनता මහජන උපතක් උද සභාපතිවරයා ඌ හවස නිවේදන නිකුත් කළා අවස්ථා හතරක් නියෝජනය කරමින් 2.6 දක්වාත් 6.10 දක්වාත් පැයකුත් විනාඩි 45 කාලයක් ප්‍රතිසන්දි කරනවා කියලා විශේෂම තෙන්සුරා දෙවිදා කාලය තුළ සතියන්ත නිසා කපන්නේ නැහැ කියලා කිව්වා නමුත් ජනතාව දැන් මේ අදත් හෙටත් කපයි කියන බලාපොරොත්තුවෙන් තමයි ඉන්නේ විශ්වාසය අංකයකට පවතිලා තිබෙනවා මේ අතර අද දින පස්වරු 6.30 සිට රාත්‍රී 9.30 දක්වා විදුලි කප්පාදුවක් සිදු කරන්නේ නැති බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා පවසනවා විදුලිය ස්ථාවරව පවත්වාගෙන යාමේ අරමුණින් දහවල් කාලයේ ඇතැම් ස්ථානවල විදුලිය කැපීම සිදුවිය හැකි බවයි ජනකරත් නායක මහතා අපකල විමසීමකදී පැවසුවේ මහජන උපයෝගිතා කොමිසම අද තීරණයක් ගන්න ලැබුවා අද දිනේ දෛනික විදුලි කප්පාදුවකට යෑමට අවශ්‍ය වෙන ඕන බව ඒ දෙකත් හයත් අතර සවස විදුලි කප්පාදුවක් නැති වුණා ජාතික පද්ධතිය ස්ථායීකරණය කිරීම සඳහා තනින් තන විදුලි විසඳීම් සිදු වෙන්න පුළුවන් හැබැයි අපි තීරණය කළා දින අද 6න් පස්සේ විදුලි කප්පාදුවක් කෙසේවත්ම නැමැති බව හැබැයි සඳදායෙන් පටන් ගන්න අලුත් සතිය අපිට ටිකක් අමාරු වෙයි මේ තත්ත්වය කළමනාකරණය කරගෙන යෑම සඳහා කොරේ පිටට මරේ කියලා කොවිඩ් වලින් බැටකාපු විදුලි පාරිභෝගිකයින්ගේ විදුලි බිල් වලට අදි මාරයක් පනවන්න ඕනේ කියලා මේ මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා පැවසුවා. අප මතක් කළා එහෙනම් මේ නීතිය අහිංසක ජනතාවගේ බිලට වගේම බලපුලුවන්කාර අයගේ බිලටත් එක සමාන විය යුතුයි කියලා. අද එවන් බලපුලුවන්කාර දේශපාලඥයෙකුගේ සරණංකර පාරේ පිහිටි නිවසක විදුලි බිලක් ගැන විදුලි බල වෘත්තීය සමිති අනාවරණයක් සිදු කළා. විශේෂයෙන්ම පහත් වෙනින් තමයි නිතරම වතුර ගලාගෙන යන්නේ. නීතිය ඉස්සරහ සියල්ල සමානයි කියුවට විදුලි බල මණ්ඩලේ නීති ඉස්සරහ සියල්ල අසමානයි. සරණංකර පාරේ එක්තරා ප්‍රබල අමාත්‍යවරයෙක්ගේ නිවසේ නොගෙව විදුලි බිල මේ දක්වා නොගෙව විදුලි 1 කෝටි 20 ලක්ෂයයි. 1 කෝටි 20 ලක්ෂයක කැබිනට් ඇමතිවරයෙක් ගෙවන්නේ නැහැ. නියාමනය කරන කොමිසමකට මේව නියාමනය කරනවා. අපි කියන්නේ කොමිසමේ සභාපතිවරයාට වත්තර පැන ලයික් කපන්න කියලා. එයා මම දැක්කේ මාධ්‍යයට කියනවා ඒක අපේ කාර්යභාරයක් නෙමෙයි විදුලි බල මණ්ඩලේ කාර්යභාරයක් කියලා. හැබැයි කොමිසමේ සභාපතිතුරු පත් කරපු නම් කරපු ආණ්ඩුව නියෝජනය කරන ඇමතිවරු අද විදුලි බල මණ්ඩලේ පොළු කියලා. එදා වේල සරි කරගන්න අහිංසක දුප්පත් කම්කරුවන්ගේ සහ දුප්පතුන්ගෙන් ලයිට් බිල කපන්න ලැහැත් වෙනවා ජනතාව හිතයිද විදුලි බල මණ්ඩලයට එරිව පොළු ගනි. ඔන්න ගහනවා නම් අධිභාරය. දැන් මහජන උපයෝගීතා කොමිසම මැදිහත් වෙලා මේ දේශපාලඥයා කවුද? ඔහුගේ බිල කීයද? පනවන්න ඕන අධිභාරය කියද කියලා රටට පෙන්වන්න කාලේ ඇවිල්ලා. බදුල්ලේ පැවති උත්සවයකට අමාත්‍ය විමල් වීරවංශ මහතා ඊයේ පස්වරුවේ සහභාගී වුණා. අමාත්‍යවරයා උත්සවයේ රැඳී සිටින අවස්ථාවේදීද විදුලිය විසන්දවීමක් සිදු වුණා. උත්සවයේ අවසානයේ මාධ්‍යවේදීන් මෙම විදුලි අර්බුදය පිළිබඳව අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කළ අතර එෙහිදී අමාත්‍යවරයා සිය නොසතුට පළ කර එම ස්ථානයෙන් පිටව ගියා. ඌව ව්‍යාපාර සමුළුව 2022 ඊයේ බදුල්ලේදී පැවැත්ුණා. මෙය සංවිධානය කරනු ලැබුවේ ඌව පළාත් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකින්ගේ සංවර්ධනය පිළිබඳ සංවිධානයයි. මෙම සමුළුව අතරතුර විදුලිය විසන්දවීමක් සිදු වුණා. මම හිතනවා රජයක් හැටියට අපිට අභියෝග ජය ගන්න පුළුවන්. ස්තුතියි මෙම උත්සවයේ නිමාවීමෙන් අනතුරුව රටේ පවතින ආර්ථික අර්බුදය පිළිබඳව සහ විදුලි අර්බුදය පිළිබඳව මාධ්‍යවේදීන් අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කළ අතර අමාත්‍යවරයාගෙන් ඊට හිමි වුණේ මෙවන් ප්‍රතිචාරයක්. අරදවා විදුලි අර්බුදය කරත් පොඩක් කියලා නැද්ද? දැන් මොකද බය? මොකද බය ඉන්න කොටත් අහන්න කියලා. ඕක නක් කරලා සම්බන්ධනේ කරන්නේ මොකද? ඈ? ඔය කරුණ මොකද කියු? මොකද බය කරලා විදුලි ගියානේ. මොකද ඔක් කරා वाह, इधर आधा कर लाइट नहीं है, एक किलो विनाडी पाएंगे नहीं तो संकाय आरुम कुदू दे,
ඒකෙන් කාලකන්නි සන්තෝෂයක් ගන්න යන්න එපා. නෑ මම පිටිපස්සෙන් ගෙනහැවි. හරි. දැනුත් දෙයි කියද කියලා. ඔව්. ඕකට ප්‍රශ්න. නෑ මම දැන් විද්‍යාව රිදිලේ කියන්නේ විද්‍යාව අත්වෝදියක් දිනන ජනතාව කත් පිළින්නේ. ඔබතුමාලා ඒක සත්‍ය දැනගන්න. ඉන්ධන ඇමති දැන් මුට්ටිය දාලා බලලා ඉවරයි. කොහි මොහොතේ ඉන්ධන මිල වැඩි වෙයිද කියලා දන්නේ නැහැ. පවතින තත්ත්වයත් එක්ක ඉන්ධන හිඟකමින් ජනතාව ගැටලු රැසකට මුහුණ දීලා. කොහොම වුණත් මිල ගණන් සංශෝධනය කරන නිශ්චිත දිනයක් බලශක්ති අමාත්‍යවරයා රටට ඉදිරිපත් කළ යුතු බවයි වෘත්තීය සමිතිය පවසන්නේ. ලංකා යෝසිස් සමකමේ පෙට්‍රල් සහ ඩීසල් මිල ඉහළ තැමීමත් සමග ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේත් ඉන්ධන මිල ගණන් ඉහළ තැමිය යුතු බවට වූ යෝජනා අමාත්‍ය උදේ ගම්මන්පිල මහතා වෙත අවස්ථා ගණනාවකදී ලබා දුන්නා. කෙසේ නමුත් අමාත්‍යවරයා ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ප්‍රකාශ කළේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉන්ධන මිල ඉහළ දැමීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර නැති බවයි. ඒ වෙනුවට ඉන්ධන මත පනව ඇති බදු මුදල් ඉවත් කරන ලෙසට මුදල් අමාත්‍යවරයාගෙන් තමා ඉල්ලීමක් සිදු කළ බවයි අමාත්‍ය උදේ ගම්මන්පිල ඉන්ධන මත පනවා ඇති බදු ඉවත් කර දෙන මෙන් මුදල් අමාත්‍යතුමාගෙන් ලිඛිත ඉල්ලීමක් සිදු කළා. අපි තාම මිල වැඩි කරන්න තීරණයක්වත් අරගෙන නැහැ. කෙසේ වෙතත් තෙල් වරාය වෘත්තීය සමිතිය දිගින් දිගටම පැවසුවේ ඉන්ධන මිල ගණන් ඉහළ දැමීමට රජයේ පිඹුරුපත් සකස් කර අවසන් බවයි. අදියර දෙකක් යටතේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉන්ධන මිල වැඩි කිරීමට එහිදී යෝජනා කර ඇති බවයි වෘත්තීය සමිති පැවසුවේ. ඊයේ මාතිම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළ දමන බවට වෘත්තීය සමිති පැවසීමත් සමග ඉන්ධන ලබා ගැනීමට ජනතාව ඉන්ධනහල් අසල පෝලිම් වල සිටින ආකාරයද දක්නට ලැබුණා. කරන්න දෙයක් නැහැ. ඉතින් මේ ඔක්කොම නම් ඉතින් නන්නත්තර වෙලා ඉන්නේ. කලින් තිබ්බ යාළුව හොඳයි වගේ මං හිතන හැටියට. මුන් රජගත දිනවා. අපි දුක් විඳිනවා. දැන් නෑනේ මොකද මේ ප්‍රශ්නේ? අපි හැමදාම පොලිමෙන් අපිට වෙන රස්සාවක් කරගන්න වෙලාවක් නැහැනේ. හැමදාම පොලිමේ ඉන්නවා. ඔය ගණන් යවන්න තමයි ඔක්කොම කරන්නේ. ඊට පස්සේ ආණ්ඩුවට තෝරන මේක වැඩි කරන්නේ. රජයේ ඉතින් රජය ඇතුළේ තියෙන කුමාන්තන තමයි කියලා මං හිතන්නේ. චැලෙන්ජ් එක විතරයි තියෙන්නේ. කෙසේ නමුත් ඊයේ මාතියම රාත්‍රියේ කිසිදු ඉන්ධන මිල ඉහළ යමක් සිදු වූයේ නැහැ. ඒ පිළිබඳ තෙල් වරාය වෘත්තීය සමිති දැක්වේ මෙවන් අදහසක්. බලශක්ති ඇමතිත් කියනවා වැඩි වෙන්නේ රෑ 12ට, වැඩි වෙන එක කියන්නම් වැඩි කරලා 12ට. එහෙනම් අපි කිව්වෙත් ඇමතිතුමාම කියපු දේ. දැන් අපි කියන වහාම ඉන්ධන මිල වැඩි කරන්නේ මෙන්න මේ දවසේ, එතකන් වැඩි කරන්න නැහැ කියලා මිල සහතිකයක් දෙන්න. ජනතාව රස්ත යටු කරන්න එපා. තෙල් සංස්ථාවේ තියෙන තෙල් ටික හංගගෙන ඉන්න එපා. ගබඩාවල තියාගෙන දිවයින පුරා ගොවීන්ගෙන් වී සහ කහ අස්වනු මිලදී ගැනීම මේ දිනවල කෘෂිකර්ම අමාත්‍යාංශයේ මැදිහත් වීමෙන් සිදු කෙරෙනවා. එවන් පසුබිමක නිකවරටිය ප්‍රදේශයේ පරණ වී තොග ගබඩා කිරීමේ චෝදනා මත නෙලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා. ඒ කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ නියෝගයකට අනුවයි. පොහොර නොමැතිව පීඩා විඳිමින් සිය වගාවන් පවත්වාගෙන ගිය ගොවීන් අස්වනු නෙලීම ආරම්භ කර තිබෙනවා. කෘෂිකර්ම අමාත්‍යාංශයේ මැදිහත් වීමෙන් මේ දිනවල දිවයින පුරා වී අස්වනු මිලදී ගැනීමද සිදු කරනවා. එවන් පසුබිමක නිකවරටිය ප්‍රදේශයේ වී ගබඩා දෙකක පරණ වී ගබඩා කරමින් ඇතැයි වයඹ ගොවිජන සංවිධානවල ගොවීන් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට දෙනුම් දී තිබෙනවා. ඒ අනුව සිදු කළ විමර්ශනයකදී අනාවරණය වී ඇත්තේ අදාළ වී ගබඩා තුළ කිලෝග්‍රෑම් 115කට ආසන්න ප්‍රමාණයක් ගබඩා කර ඇති නමුත් ඉන් කිලෝග්‍රෑම් 103කට අධික ප්‍රමාණයක් සත්ව ආහාර සඳහා යොදා ගන්නා ඉතා පරණ වී බවයි. අදාළ නීති විරෝධී වී මිලදී ගැනීම සහ ගබඩා කිරීම සිදු කළ වයඹ වැඩබලන ප්‍රාදේශීය කළමනාකාරවරයා සහ අදාළ ගබඩාව බහරව සිටි සහකාර ප්‍රාදේශීය කළමනාකාරවරියගේ සේවය කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ නියෝගයක් මත වහාම තහනම් කිරීමට පියවරගෙන තිබෙනවා. රසායනික පොහොර ඉල්ලා අරගල කළ ගොවීන් අතරේ සමහර ගොවීන් කාබනික පොහොර යොදා ගනිමින් සිය වගාවන් පවත්වාගෙන යාමට කටයුතු කළා. මේ කාබනික පොහොර පමණක් යොදා ගනිමින් මහවිලි ඩී කලාපයේ ගොවි මහතෙකු බුලත් කහ බීලුණු ඇතුළු වගාවන් රසක් පවත්වාගෙන යන ආකාරයයි. මං හරි කැමති මේ සෝභාධර්මයක කිසිම පොහොරක් ගන්න කොම්පෝස් වලින් කොලරොඩු කැප්පිටියා එතකොට වැටහිර ඌවගෙන් තමයි මේ වගාව කරලා තියෙන්නේ. කිසිම දවසක තමයි මම මේකට පොහොර මට නැහැ. ඒ වුණාට මම දාලා නැහැ. මේ කොම්පෝස් වලින් තමයි මේ වගාව ගෙනියන්නේ.
සමහර ගොවීන් කාබනික පොහොර යොදා සාර්ථකව වගාව පවත්වාගෙන ගියද අම්පාර ඉංගිනියාගල පරගහ කැලේ ගොවීන් කාබනික පොහොර යොදා වගා කළ වී වගාවේ අස්වැන්න අඩුවී ඇති බවයි ගොවීන් පවසන්නේ. කාබනික පොහොර ගහලා දැන් අන්නත් ආරලා තියෙන කාබනික පොහොර ද රජෙන් දුන්නේ වගේ ඇහුවා ඊට අමතර කඩල් වලින් ගෙනල්ලා ගැහුවා ගහලා නැතිලා තියෙන මිනිසුන්ට කර කියා ගන්න දෙයක් නැහැ. මේක ජාතික අපරාධ නැහැ. මිනිස්සු කුඹුර වලට එන්නේ නැහැ බලන්නවත් එන්නේ නැහැ. මේක වෙන සහගහන අපරාධයක් මේ. වී කිලෝ රුපියල් 90ක් ගෙවනවා. ඒ වුණත් අපිට වැටෙන්නේ රුපියල් 45යි වැටෙන්නේ. දැන් කාබනික පොහොර මට්ටමකින් කුළුබඩු හා ආශ්‍රිත අලෙවි මණ්ඩලයේ වෙළඳ සැල් වලින් සතු සමගින් සම්පකාර වලින් අද දවසේ ලබා ගන්න පුළුවන්. මේ උතර සිය වගාවට අවශ්‍ය බීජ වර්ගවල හිඟයක් පවතින බව ගලින් බිඳුන වැව ගොවීන් පවසනවා. මේ වන විට උද්ගත වෙති තත්ත්වයේ මත බීජ නොමැතිකම නිසා ගොඩබෝග වගා කරගත නොහැකි වී ඇති බවයි ගොවීන් පෙන්වා දෙන්නේ. මේ වෙනකොට බඩේරුංගු බීජත් සියලුම බීජ නැහැ. මේ වෙනකොට ඒවා මේ ප්‍රධාන සමාගම් වලින් බඩේරුංගු බීජ ගේනවා. ඒවල ප්‍රමිතියක් නැහැ. එක බඩේරුංගුවට ප්‍රමාණයක් සමහරක් වල ඇට ලොකුයි සමහරක් වල ඇට පොඩි. ඒ ඇට සම්පූර්ණම ගෙනාවට පස්සේ ඒ බඩේරුංගු වල අස්සන්නක් නැහැ. කිසිම දායක ගොවියා හැම ගොවිතැනින්ම අයින් වෙලා යන තත්ත්වයක් උදා වෙලා තියෙනවා. මෙහි තෙල් බොන්න තත්ත්වෙට මේ පත් වෙනවා. මේ වයසේ මේ පවතින වට්ටකීඩේ මේ වයස වෙනකොට මීට වඩා දෙකක් ලොකු වට්ටකීඩ බඩ පරිවර්තන වෙලා තියෙනෝනේ. මේ කියන විදිහට ගෙදර පිළිකන කුස්සිය අදම කැබිල් දෙකට උත් එක කෝටු කැරිත් එක අදම කොම්පෝස්ට් දාලා රජයෙන් සල්ලි දෙනවා කියලා මිනිස්සුන්ගේ ගේ පිටිපස්සේ දාන්න කියලා. ඒ වගේ නම් මේවට දැම්මන් පස්සේ මේව ලොකු වෙනවද? නැහැ. එහෙනම් මේ වැඩසටහන විධිමත් කරන්න ඕනේ. උදේට බෙල්ට් එක දාන කලිසම දාන ලස්සන ඇඳුම් ටිකක් ඇඳගෙන ඉවර වෙලා රටේ අහිංසක මහජනතාවගේ මුදල් ටික බදු මුදල් ටික වංචා කරලා කොල්ල කන්න AI මහත්යාගෙන් පටන් ගත්තන් පස්සේ ගෝල් ජනසේව බල මැදස්තේ කී දෙනෙක් වැඩ කරනවද? වෙන රටක මහත්වෝ ගෝල් ජනසේව මැදස්ථානක ඉංජිනේර කෙනෙක් ඉන්නවා. එකෙක්ට හිතුණොත් මේ නියර දාන්න බෑ අතින් අමාරුයි මැෂින් එකක් ඕනේ කියලා හිතුවොත් සතිකෙන් ඉංජිනේර මැෂින් එක හදනවා. හදලේ මැෂින් එක උන්ගේ නම රටේ නම ගහගෙන ඉවරා අනිත් රටවලට විකුණනවා. අන්න එහෙමයි පුතේ රටක් කරන්නේ. මෙතර පඬිත පූජ්‍ය බද උයන්ගොඩ විමල කීර්ති හිමි විසින් රචිත මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියන් විසින් දවත මුද්‍රණය කළ සිංහල ගොවිතැන කෘතිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පිළිගන්වා තිබෙනවා. ඒ ජනාධිපති කාර්යාලයේදී වස විසින් තොරව කළ සිංහල ගොවිතැන නැවත වතාවක් පණගැන්වීම පිණිස මෙම කෘතිය යලි මුද්‍රණය කළ බවත් මෙය රාජ්‍ය නිලධාරීන් අතර බෙදා දෙන ලෙසත් මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියා. වස්තරයට විකල්ප තේරීමට ගොස් පොහොට්ටුවට බලයදී අත් වූ ඉරණම පිළිබඳව සිතා බලන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. කතාවෙන් පමණක් රට ගොඩනැගිය නොහැකි බව ජනතාවට වැටහි ඇති බවයි විපක්ෂ නායකවරයා පවසන්නේ. ඒ පිළියන්දල බෝකුන්දර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට අවශ්‍යව තිබූ ත්‍රිරෝද රථයක් පරිත්‍යාග කිරීමේ අවස්ථාවට අද එක් වෙමින් කතාව වැඩි, කයිවාරුව වැඩි, සම්දර්ශනය වැඩි, ප්‍රවෘත්ති සාකච්ඡා තියයි, ප්‍රවෘත්ති නිවේදන තමයි, හෝටල් වල සම්මන්ත්‍රණ තියයි, ලොකු වියදමක් දරලා වෙනත් සැලකිලි ක්‍රියාත්මක කරයි. එවන් තත්වයක් තුළ රටට අපි ආදර්ශයක් ලබා දෙනවා. නව දේශපාලන සංස්කෘතියක් මේ රටේ ක්‍රියාත්මක කරන්න. මේ රටේ ඉතිහාසයේ පුරාවටම ක්‍රියාත්මක වුණු මේ බොරුකාර වංචාකාර මිනිස්සු රවටන මිනිස්සු අන්දවන රැවටිලි දේශපාල, කයිවාරු දේශපාල, කතාවට පමණක් සීමා වුණු දේශපාල. ඒකනේ මේ රටට වැදගත් වෙන්නේ. රටට වැදගත් වෙන්නේ සේවයයි. මේ රටේ අනාගතය සහ වර්තමානයේ දෙකම බාර ගන්න ඕන වැඩක් කරන්න පුළුවන් කණ්ඩායම්. දැන් අද දවසේ මේ ආණ්ඩුව එපා වෙලා විකල්පයක් හොයන්න යන මොහොතක දැනුත් පටන් ගන්න තියෙන විවිධ කණ්ඩායම් අන්දවන්න. දැන් අලුත් මෝස්තරයක්, අලුත් ෆැෂන් එකක්. හැබැයි මම එකක් කියන්නම්. කතාව දක්ෂ ඇති. කතාව ගැඹීර වෙන්න පුළුවන්. වැඩ නැහැ. වැඩ බෑ. කරුණා කරලා අර පොහොට්ටුව තෝරාගත්තා වගේ අර නිකන් මෝස්තරයට විකල්ප තෝරන වෙනුවට මං කාරුණික ඉල්ලීමක් කරන ඔබ සියලු දෙනාගෙන්ම වැඩකාරය කොට්ටාසයක්. වැඩක් කරන්න පුළුවන් කොට්ටාසයක්. ඒ හැකියාව දක්ෂතාවය අපි සතුව තිබෙනවා කියන එක මම මේ අවස්ථාවේ කියන්න කැමතියි. ජාති ආගම් ભેදයකින් තොරව මෙරට සෑම පුරවැසියෙකුම සිය නෑදෑයෙකු ලෙස සලකන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. එයද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වන්නි මහා සමුළුව අවතමින්
මට උතුරද දකුණද නැගෙනහිරද බටහිරද කියලා ප්‍රශ්නයක් නැහැ මේ රටේ හැම පළාතක්ම සිංහල දමිළ මුස්ලිම් මැලේ බර්ගර් හේ සෑම ජනතාවම මම සලකන්නේ මගේම නෑදෑය විදියටයි මගේ පපුවේ හෘද සාක්ෂිය තියෙන්නේ මේ සියලු ජනතාව තුළ සදාකාලික ස්ථිර සාමයක් ඇති කිරීම හැමදාම අපි කළ යුතුයි කියන එක जनपतमा कथा करवासी मेरा मध्यवीन प्रश्न तमाइमार मैक गहा जनपद कथा कर उत्तर संपन्न මේ රංගපෑමක් සහ පැලස්තර දැමීමක් එක පැත්තකින් අල්ලලා වහන්න හදනවා අනිත් පැත්තෙන් යනවා කරුණා කළා ප්‍රශ්නයට විසඳුම උන රටට අද මේ ස විහිළුවක් බවට පත් වෙලා තියෙනවා පෙට්‍රල් නැ ඩීසල් නැ භූමි තෙල් නැ හෙට එදා වේල ටුවර්ස් වහාම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන්න ඒ තිබෙන කොන්දේසි සියල්ලක් වහාම රටේ ජනතාවගේ දැනගැනීම සඳහා ඉඩ කඩසලස්වන්න ඒ සඳහා එක්සත් ජාතික පක්ෂය සූදානමින් ඉන්නවා රජයට රටේ ජනතාවට ජීවත් වීම සඳහා අයිතිය තහවුරු කළ දෙන්න මදන් බදු සහන දෙන්න බලයට ආපු ආණ්ඩුව දැන් 114ක ආදායම් බද්දට අමතර තව 125ක් අධිභාර බද්ද ගහලා තියෙන සමාගම නැති කරන තත්ත්වේ උදා කරලා තියෙනවා අපේ කිසිම ඉඩමක් පිකුණන්නේ නැහැ අපි ඉඩම් බදු දෙනවා ඊටම් බදු දෙන්නේ මේ සංවර්ධන කටයුතු සඳහා මේ සෑම දෙයක්ම ඉතාමත්ම පාරදෘශ්‍ය විදියට ලන්සු කැඳවලා විවෘතට එන්න ක්‍රමයට කරලා තියෙන්නේ කවුරු හරි පවුලක් ඉන්නවා කොටේ පවුලට දැන් නන්නත්තර වෙලා ඉන්නේ අල්ලපු ගෙදරින් අයක් ගන්නවා අරගෙන ඉවර වෙලා එදා වෙලා හරි ගස්ස ගන්නවා ඉතුරු සල්ලි ටික තියෙනවා නම් තව ණය ගත්ත කෙනට ඉතුරු ටික දෙනවා අරගෙන ඉවරලා ඒ සල්ලි ටිකෙන් ඊට කලින් ණය ගත්ත කෙනාට සල්ලි දෙනවා ඔය වගේ වැඩක් තමයි මේ රටේ කරන්නේ රටේ වාසනාවට මේ අරමුද තියෙන අවස්ථාවේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා මේ රටේ ජනාධිපති වෙන්නේ. එහෙම නැතුව සජිත් ප්‍රේමදාස මහත්තයා ජනාධිපති වුණා නම් එතුමා නිර්දේශ කරපු ප්‍රතිනිධි ඉන්න විතරයි. හැමදාම නෑ. එක්ක සිමෙන්ති නෑ. එක්ක කිරිපිටි නෑ. එක්ක කන්න නෑ. එක්ක බෙහෙත් නෑ. මෙහෙම කොහමද රටක් යන්නේ? මේ රට පට්ට අසරණ පට්ට අනාථ භාවයකට පත් කරලා තියෙනවා. කරුණා කරලා අපිව බේරගන්න අපේ රට බේරගන්න අසාර්ථක වෙලා තියෙන ආර්ථිකය ගොඩනගන්න උදව් වෙන්න කියලා කාරණේ ජනතාවට ඉල්ලනවා. ओमिक्रोन वायरस व्याप्तिया हमुवे ऑक्सीजन मत यापन कोविड रोगीन के संख्या इहल गोस्तिबिन अखंडव विसिवन दिन दायनिक कोविड रोगीन दहस इक्म वार्तावुना म्यात्र नव कोविड मरण विसाक मीट सुलु मोहतकट पेर राज्य प्रवृत्ति डिपार्टमेंट निवेदन कला ओमिक्रोन वायरस व्याप्ति हमे दैनिक कोविड रोगीन इहले अमीन तिबेनवा ए अणु ऑक्सीजन मत यापन कोविड रोगीन ये संख्या सीट दहाकिन इहल कोस अतिबवाय सौख्य मात्यांशे संधान कले एसेम दैडी सत्कार एगक एंदान हेत्तेवेन हेट हयाक्म मेवन मीट भावित कर मीन तिबेनवा अकंडव विसिवन दिनटात मेरट दैनिक कोविड रोगीन दहस इक्मवा ईए दिनात वार्ता उना ए रोगीन एक दहस देसिया असु देदेने कुलेसाय ए अणु गत ओ दिन विस्स तुल मेरटिन वार्ता वियति कोविड रोगीन ये संख्या बिसी हतर දහස් 372ක් समस्त කොවිඩ් රෝගීන්ගේ संख्याවද 6,34,333 දක්වා ඉහළ ගොස් තිබෙනවා
මෙතර දරුවන්ට උණ කැස්සවැනි රෝග ලක්ෂණ පවතින්නේ නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කරවන ලෙසයි රිජ්වේ ආර්ය ළමාරෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජී විජේ සූරේ මහතා ඉල්ලා සිටින්නේ. ඔබගේ දරුවාට උණ කැස්ස හැඹිරිසා විසරදේ උග්‍රේ වේදනාවක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම වෛද්‍යවරයෙක් හමුවන්න. එහෙම නැත්නම් ළඟම රෝහලට රැගෙන යන්න. ඒ වෛද්‍ය උපදෙස් අනුව රෝගය නිශ්චය කරගෙන රෝගය හඳුනාගත්තට පස්සේ ඒ වෛද්‍ය උපදෙස් අනුව ප්‍රතිකාර කරන්න. විශේෂයෙන්ම ඔබගේ දරුවාට උණ රෝගයක් වැළඳිලා දින 14කට පසුව නැවතත් උණ ඇස් රතු වීම එවගේ මූණ රතු වීම වගේ සහ වමනය වගේ රෝග ලක්ෂණ තියෙනවා නම් අනිවාර්යයෙන්ම රෝහලට රැගෙන යන්න. මොකද අර මිත්‍සි කියන රෝගී තත්ත්වයට එන්න පුළුවන්. ඒ රෝගී තත්ත්වයේ එන්නේ විශේෂයෙන්ම අවුරුදු 18ට වඩා අඩු දරුවන්ට. කොවිඩ් වෛරසයේ මර්ධනය සඳහා ඌ එන්නත් කරන වැඩසටහන දිවයින පුරා ක්‍රියාත්මකයි. මේ අතර අනිද්දා දිනේදී ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ වෛද්‍ය වර්ජනය తాවකාලිකව අත්හිර වීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ තීරණයකට තිබෙනවා. ඒ සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුවයි. අදාළ සාකච්ඡාව සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා හා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සහභාගී වූ බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කළේ. දැන් ලෝක කොවිඩ් තත්ත්වය. කැනඩාවේ ට්‍රක්තරිය දුරන් මීට මාසයකට ඉහතදී ආරම්භ කළ විරෝධතාවය තවම අවසන් කර නැහැ. විරෝධතාකරුවන් පවුල් පිටින් කැනඩාව සහ ඇමරිකා එක්සත් ජනපදය යාකරන පාලමද අවහිරවන ලෙස තවමත් රැඳී සිටිනවා. තවමත් අනනුතකමින් විරෝධතාකරුවන් විශාල පිරිසක් නගරයේ රැඳී සිටින බවටයි වාර්තා වන්නේ. පොලිසිය මේ වන විටත් 100කට අධික පිරිසක් අත්අඩංගුවටගෙන තිබෙනවා. පොලිසිය පවසන්නේ විරෝධතාකරුවන් ඔවුන්ගේ දරුවන් පලිහක් කරගෙන දිගටම විරෝධතාවයේ නිරතව සිටින බවයි. කැනේඩියානු පොලිසිය දිගින් දිගටම පවසන්නේ විරෝධතාවය අවසන් වනතුරු දිවා රෑනොබලා තමන් කටයුතු කරන බවයි. සියලුම කොවිඩ් නීති පනවා තිබූ වකවානුව තුළ ප්‍රසාද කිහිපයක්ම පැවැත්වූ බවට බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන්ට චෝදනා එල්ල වුණා. කොවිඩ් නීති කඩ කරමින් ප්‍රසාද පැවැත්වීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව පොලිස් පරීක්ෂණ මෙට්‍රොපොලිටන් පොලිසිය ආරම්භ කර තිබෙනවා. සිවිල් පරීක්ෂක නිලධාරිනියක් වන සූ ග්‍රේරේ මහත්මියද මේ සම්බන්ධයෙන් අභ්‍යන්තර පරීක්ෂණයක් සිදු කළා. නමුත් ඇයට තවම ඇගේ පරීක්ෂණ වාර්තාව ලබා දීමට හැකි වී නැහැ. ඒ මේ සම්බන්ධයෙන් තවම පොලිස් පරීක්ෂණයක් සිදුවෙමින් පවතින නිසයි. නමුත් ඇය ප්‍රකාශ කර සිටියේ සම්පූර්ණ වාර්තාව පොලිස් පරීක්ෂණ අවසන් වූ වහාම ඉදිරිපත් කරන බවයි. මෙට්‍රොපොලිටන් පොලිසිය අගමැතිට ඩවුනින් වීදියේ අංක 10 නිවසේ පැවැත්වූ ප්‍රියසාදය සම්බන්ධයෙන් ප්‍රශ්නාවලියක් යොමු කර තිබුණා. එම ප්‍රශ්නාවලියට අදාළ පිළිතුරු අගමැති බොරිස් ජොන්සන් අද පොලිසියට බාර දී ඇති බවයි වාර්තා වන්නේ. විතරන්දිනිය ප්‍රදේශයේදී පොලිස් කොස්තාපල්වරයෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලින් සිව් දෙනෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. මේ අතර අත්අඩංගුවේ පසුවන සැකකරුවන්ගේ නිවෙස්වලට කිසියම් පිරිසක් පහර දී ඇති බවද වාර්තා වනවා. පසුගිය 17 වන දින රාත්‍රියේ තංගල්ල විතරන්දිනිය ප්‍රදේශයේදී පිරිසක් අතර ඇති වූ ආරවුලකින් පොලිස් කොස්තාපල්වරයෙකු ජීවිතක්ෂයට පත් වුණා. මෙලෙස මිය ගොස් තිබුණේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ රාජකාරී කටයුතු කළ චතුරංග දිල්ෂාන් නැමැති 36 හැවිරිදි පොලිස් කොස්තාපල්වරයෙකුයි. පොලිස් කොස්තාපල්වරයාට පහර දී ඝාතනය සිදු කළ බවට සැකපිට පුද්ගලින් සිව් දෙනෙකු තංගල්ල පොලිසිය අත්අඩංගුවටගෙන තිබෙනවා. සැකකරුවන් අතර 57 හැවිරිදි කාන්තාවකද වනවා. අනෙක් සැකකරුවන් තිදෙනා වයස අවුරුදු 18 25 50 යන වයස්වල පසුවන්නන් බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා. පොලිස් කොස්තාපල්වරයාගේ බාල සහෝදරයාද පහර කෑමෙන් බරපතල තුවාල ලබා කරාපිටිය රෝහලේ දැඩි සත්කාරයකගේ ප්‍රතිකාර ලැබමින් සිටින බවයි වාර්තා වන්නේ. ඝාතනයට සම්බන්ධ ප්‍රධාන සැකකරු සහ අනෙක් සැකකරුවන් පොලිසිය විසින් හඳුනාගෙන තිබෙනවා. මෙම අමානුෂික ඝාතනය සම්බන්ධයෙන් සහ මේ පහර දීම සම්බන්ධයෙන් අවශ්‍ය සැකකරුවන් තිදෙනෙකු සහ සැකකාරයා ඊයේ දින රාත්‍රී තංගල්ල මුලස්ථාන පොලිසිය නිලධාරී අත්අඩංගුවට ගන්න ලැබුවා. මෙම සැකකරුවන් තිදෙනා වීරකැටිය ප්‍රදේශයේ සිටියදී අත්අඩංගුවට ගත්තේ එක් සැකකරුවෙක් වලස්මුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් අනෙක් සැකකරුවන් දෙදෙනා විතරන්දිනීම පදිංචිකරුවන් බවට අනාවරණය වුණා. අත්අඩංගුවට ගත් කාන්තාව දැනට මෙම මනුෂ්‍ය ඝාතනය සඳහා සම්බන්ධ වූ ප්‍රධාන කරුවයි සැකකරුණු ලබන පුද්ගලයාට සහ එම ප්‍රහාරය සඳහා පැමිණි කාන්තාවකට සැඟවී සිටීමට ඒ වගේම නවා තැන් දීමට සහ ඔවුන්ට පලා යාමට ආධාර අනුබල කිරීම සම්බන්ධයෙන් තමයි අත්අඩංගුවට ගනු ලැබුවේ. මෙම හඳුනාගත් සැකකරුවන් විදේශගත වීම වැළැක්වීම සඳහා අවශ්‍ය කරන අධිකරණ නියෝග වෙන විට තංගල්ල මුලස්ථාන පොලිසිය විසින් ලබාගෙන තිබෙනවා. මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවටගත් පුද්ගලයින්ගේ නිවෙස්වලට කිසියම් පිරිසක් පහර දී ගිනි තබා ඇති බවද වාර්තා වනවා.
ශ්‍රී ලංකා දූත මණ්ඩල හරහා ශ්‍රී ලංකාවේ බතික් අත්‍යන්තර සහ දේශීය ඇඟලුම් නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීමට ඒකපද සැසියක් පැවැත්ුණා. ඒ විදේශ කටයුතු අමාත්‍යංශයේදී විදේශ අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා සහ රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ ප්‍රධානත්වෙනුයි. නුවර පල්ලකැලේ මාර්ගයේදී යතුරුපැදියක් සහ වෑන් රථයක් ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. අනතුරින් යතුරුපැදියේ ගමන්ගත් පොලිස් නිලධාරියෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අග්‍රාමාත්‍ය අතිරේක ලේකම්වරයෙකු ලෙස කටයුතු කළ නීතිඥ චමින්ද කුලරත්න මහතා ජනාධිපති අතිරේක ලේකම් ධුරයට පත් කර තිබෙනවා. මීට අමතරව නීතිඥ චමින්ද කුලරත්න මහතා පාර්ලිමේන්තුවේ ආණ්ඩුපක්ෂ ප්‍රධාන සංවිධායක ලේකම්වරයා වශයෙන්ද කටයුතු කරනු ලබනවා. බද්දේගම පොලිසියට ලද තොරතුරකට අනුව අම්පේගම මිරිස්වත්ත කොටියකන්ද ප්‍රදේශයේ අඩි 45කට ආසන්න ගැඹුරින් යුතු මිනිරන් වලකට වැටී සිටි කාන්තාවක් හමු වී තිබෙනවා. ඇයව බේරා ගන්නා අවස්ථාවේදී අසාධ්‍යව සිටි බැවින් මේවන විට ගාල්ල කරාපිටිය රෝහල වෙත ප්‍රතිකාර සඳහා යොමු කර ඇති බවයි වාර්තා වන්නේ. අලුත්කම සංචාරක පුරවරයට පැමිණෙන සංචාරකීන් ප්‍රමාණය මෙවන විට ඉහළ යමින් පවතිනවා. මුහුදු වෙරළේ ඉතා අලංකාර වැලි රටා එක් කරමින් විදේශිකයින්ගේ දැඩි ආකර්ෂණයට පාත්‍ර වූ අලුත්කම සෙන්තාරා සංචාරක හෝටලය දෙස් විදෙස් සංචාරකීන් වෙනුවෙන් මේ දිනවල සංස්කෘතිකාංග රැසක් සංවිධානය කර තිබෙනවා. දැන් ව්‍යාපාරික පුවත් විශේෂාංගය. Unilever ආයතනයේ ප්‍රමුඛතම වෙළඳ නාමයක් ලෙස පෙයාස් වෙළඳ නාමය හඳුන්වන්න පුළුවන්. ජාත්‍යන්තර ළමා රෝග පිළිබඳ විශේෂඥයින් විසින් සායනිකව තහවුරු කළ නව පෙයාස් නිෂ්පාදන ලංකාව පුරා විසිරී ඇති රෝහල් 42කට පරිත්‍යාග කිරීමේ වැඩසටහන මෙවන විට ආරම්භ කර තිබෙනවා. එම වැඩසටහනේ ප්‍රථම අදියර සංකේතවත් කරමින් කොළඹ රිච්චුවේ ආර්ය ළමා රෝහලට නව පෙයාස් නිෂ්පාදන පරිත්‍යාග කිරීම අද සිදු වුණා. යුක්‍රේන් රුසියා අර්බුදයක් ඉදිරි දින කිහිපයේදී ඇතිවිය හැකි බවට ජෝ බයිඩන් විශ්වසනීය ප්‍රකාශයක් අද සිදු කළා. මේ අතර නැගෙනහිර යුක්‍රේනයේ තෙල් සැපයූ මාර්ගයක පිපිරීමක්ද සිදුවේ ඇති බවට තොරතුරු වාර්තා වනවා. මෙම පිපිරීම පිටුපස රුසියාව ඇති බවටයි බයිඩන් ප්‍රකාශ කරන්නේ. ඩයලොග් ආසියාටා සමාගම සහ ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමයේව වයස අවුරුදු 14න් පහළ සත් සමාජික සංවර්ධන රග්බි තරගාවලියක් සංවිධානය කර තිබෙනවා. මෙම තරගාවලිය පැවැත්වෙන්නේ පළමු වරටයි. එය ඇතුළු තවත් ක්‍රීඩා පවත් කිහිපයක් දැන් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සම්බන්ධතා සම්පාදකයා වන ඩයලොග් ආසියාටා PLC සමාගම ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය හා එක්ව පළමු වරට වයස අවුරුදු 14න් පහළ සත් සමාජික සංවර්ධන රග්බි තරගාවලියක් පැවැත්වීමට සූදානම්ව සිටිනවා. සාම්ප්‍රදායිකව රග්බි ක්‍රීඩා කරන පාසල්වල සීමාවෙන් ඔබට ක්‍රීඩාව ව්‍යාප්ත කර දක්ෂතා ආකර්ෂණය කර ගැනීම මෙහි අරමුණයි. 2022 ඩයලොග් පාසල් සත් සමාජික සංවර්ධන රග්බි තරගාවලියේදී දිස්ත්‍රික්ක 6ක් නියෝජනය කරමින් වයස අවුරුදු 14න් පහළ කණ්ඩායම් 40ක් තරඟ බිමට පිවිසීමට නියමිතයි. හෙට සිට මාර්තු 13 වෙනිදා දක්වා රුවන්වැල්ල සහ පල්ලිකැලේ රග්බි ක්‍රීඩාංගණවලදී තරඟාවලිය පැවැත්වීමට නියමිතයි. ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර තරඟ පහකින් සමන්විත 20x20 ක්‍රිකට් තරඟාවලියේ පස්වන සහ අවසන් තරඟය හෙට පැවැත්වීමට නියමිතයි. මෙවැනි විට තරඟ 4ක් ජය ගනිමින් ඕස්ට්‍රේලියාව සමස්ත තරඟාවලියේ ජය තමන් සතු කරගෙන අවසන්. ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියා 20x20 තරඟ සංචාරයේ දින විකාශක ලෙස කටයුතු කරන්නේ සියත අපනාලිකාවයි. සියලුම තොරතුරු සජීවව ඔබට සියත TV ඔස්සේ නැරඹිය හැකි. තරඟය ආරම්භ වීමට පෙර ගෙනෙන විශේෂඥ විස්තර විචාරය සමග ඔබට දහවල් 12:30 සිට 1:00 අවස්ථාව උදා කර දී තිබෙනවා. සියත එක්ක ක්‍රිකට් දිනවමු. පුවත් නිමයි සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.